Sri Lanka cricket kandam England sanchari deweni puhunu tarange avasan wenne Kusal Chanitge kandamata jayagrahanayak atkara deela. Me tarange thiyenne T20 tarangawaliyata pera puhunuwak widihata. Mulin panduwata pahara dena Kusal Mendisge kandayama pandu ara 20 di lakunu 219 ak ganne kadulu 4 kata. Kusalge kandame aarambaka pratikara widihata pitiyata ena Danushka Gunatilaka lakunu 98 ak ras karaganne pandu 52 kata vitarak muhuna deela. Avishka Pranandut pandu 11 di lakunu 32 ak ganna samath wenawa. එවගේම නායක කුසල් මෙන්දිස් ලකුණු 40 කුත් දසුන් ශානක ලකුණු 30 කුත් ලබා ගැනීමත් එක්ක තමයි පන්දු ආර 20 දී ලකුණු 219 ක හොඳ ලකුණු ප්‍රමාණයකට යන්නේ. පන්දු යවන්නන් වැඩි වශයෙන් තරගයේ පුරාම බැටකද්දී දුෂ්මන්ත චමීර චාමික කරුණාරත්නේ කිසිරු උදාන කඩුල්ල බැකින් දවා ගන්න සමත් වෙනවා. ලකුණු 220 ක ලොකු ඉලක්කයක් හඹා යන්න පිටිට එන කුසල් ජනිත්ගේ කණ්ඩායම තරගයේ ජයග්‍රහණය කරන්නේ පන්දු 3 කුත් කඩුලු 7 කුත් ඉතිරි කරගෙන. කුසල්ගේ කණ්ඩායම වෙනුවෙන් ඉහළම ලකුණු ලාභය බවට පත් වෙන්නේ නායක කුසල් ජනිත්මයි. ඔහු ලකුණු 95ක් ලබා ගන්නේ පන්දු 50කට මුහුණ දීලා. ඔසඳ ප්‍රනාන්දුත් ලකුණු 50ක් ලබා ගන්න සමත් වෙන්නේ පන්දු 34කදී. ඊට අමතරව ධනංජයද සිල්වා ලකුණු 32 කුත් වනිදු හසරංග පන්දු 10කදී වේගවත් ලකුණු 25 කුත් ලබා ගැනීමත් එක්ක තමයි කුසල්ට එරෙහිව කුසල් තරගේ ජය ගන්නෙ. පන්දු යෙවීදී බිඳවැටුණු කඩුලු 2ක් බින්ද්‍ර ප්‍රනාන්දුත් අකිල ධනංජය එක කඩුලකුත් දවා ගන්න සමත් වෙනවා. ඔය විදිහට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ දෙකට බෙදලා වුණත් කඩුලු 7ක් බිඳ වැටෙද්දී පන්දු ආර 20කදී ලකුණු 439ක් ලබා ගැනීම නම් හොඳ දෙයක්. මොකද එංගලන්ත තනතිලිවල අපි දැක්කේ තරගයේ ජය ගන්න ලකුණු 350ට වඩා වැඩි ලකුණු ප්‍රමාණයක්වත් එක් දින තරගවල අවශ්‍ය වෙන විදිහ තමයි. මේක නිසා ප්‍රමෝදය කිව්වා වගේ ලකුණු 350ට වැඩි ගහන ශ්‍රී ලංකා තරුණ කණ්ඩායමක් බිහි වෙන පෙර නිමිති මේ තරගාවලියේදී දකින්න පුළුවන් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. මේන් වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටින් නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.